පින්වත ලෝකේ අම් රටක යහපත් අවංක දේශපාලන ක්‍රියාකාරකම් තිබෙනවා නම් එම රටේ ජනතාවගේ විනය ඵලයක්මයි තම රටේ ක්‍රියාත්මක වෙන දේශපාලනය නිසා දේශපාලන නායකයින් නිසා පවතින පාලන ක්‍රමයන් නිසා එම රටවල්වල ජනතාව ලබන්නේ සතුටක්මයි හෙට දවස ගැන බලාපොරොත්තුවක්මයි පින්වත අපේ රටේ දේශපාලනය නම් පවෙන්ම පිළිලා දැකල සතුටු වෙන්න අහල සතුටු වෙන්න හිතල සතුටු වෙන්න පුංචියෝ හොඳක් අපේ රටේ දේශපාලනය තුල නැහැ අපේ රටේ දේශපාලනය පක්ෂ සහ විපක්ෂ හවුල් ව්‍යාපාරයක් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන හවුල් ව්‍යාපාරයක් පක්ෂ සහ විපක්ෂ හැටියට පින්වත් ජනතාව බෙදී සිටියත් දේශපාලන නායකයෝ සියලු ජාතික සම්පත් සූරාගෙන කන එකම කණ්ඩායමක් පින්වත ඔබේ මාතෘභූමිය ලෝකයා ඉදිරියේ බිඳුවට වැටිලා සම්මා සම්බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහයක් නැහැ පින්වත මේ 225 බොරුව තවදුරට විශ්වාස කරන්න එපා මැති ඇමතිකම් අරගන්න මේ පිරිස මාතෘභූමිය බිඳුවට දැම්මත් මේ වියරු විනාශයේ වගකීම බාරගන්න කිසිවෙක්ම නැහැ පින්වත මේ සම්ප්‍රදායික දේශපාලන කැත කුණු වලින් සාමුලින්ම බැහැර වී උතුම් තෙරුවන්ට කීකරු සත්‍යවාදී සිල්වත් අවංක බුද්ධිමත් පිරිසක් පින්වත් ජනතාව අතරින් ඉදිරියට එන්න පින්වත තවදුරටත් ඉබ්බංගෙන් පියාතු ඉල්ලලා වැඩක් නැහැ පින්වත ඔබ කර්මය කර්මඵල විශ්වාසයට ගරු කරන අවංක උගත් සිල්වත් පින්වතෙක්ද කරුණාකර ඔබගේ සත්‍යගරුක ජීවිතය ඔබ උපන් මාතෘභූමිය උදෙසා ආයෝජනය කරන්න මනුස්ස හිංසනයේ බොරුවෙන් වංචාවෙන් මතින් දුරාචාරයෙන් සහ කළුපඩ දේශපාලන මුදලාලිලාගේ සූරාකෑමෙන් හෙම්බත්ව සිටින ඔබේ මාතෘභූමියට පින්වත් ඔබේ සත්පුරුෂ කැපවීම පමණක්මයි පුංචි හෝ සැනසිල්ලක් වෙන්නේ අවිද්‍යාවේ උච්චභාවය නිසාම අකුසල් සංස්කාරයෝ වේගයෙන් සක්‍රිය වෙන මේ මායාවේ හෝරාවේ පින්වත් ඔබේ සත්පුරුෂ භාවයේ මල් කැකුළු තමා උපන් මාතෘභූමිය මත විකසිත නොකර නැළවී යන්න දෙන්නේපා පින්වත් ඔබේ සීලෙන් පෝෂණය වූ අවංක භාවයේ තුලින් මලානිකව පණ ගැහෙන හෙට දවසට යලි මනුෂ්‍යත්වයෙන් පණ දෙන්න පින්වත ඔබේ මව්බිම කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය නොතපෙන සංඝ සමාජයට අකීකරු පින සහ පව නොතේරෙන දේශපාලන සොර සතුරන්ගේ පරම්පරාගත නින්දගමක් නොවේ සත්‍යවාදී ජාති සහ ආගම්වල අපි සියල්ලන්ගේම මනුෂ්‍යත්වයේ පින්කෙතයි මේ පින්කෙත කවුරුන් දූෂණය කළත් ඔවුන් දූෂණය කරන්නේ සමස්ත ජාතියේම අනාගතයයි පින්වත දුස්සීලභාවයට පත් කළ සමාජයක් යම් පමණකට හෝ යලි සිල්වත් භාවයකට පත් කරන්නට නම් ලෞකික ප්‍රඥාවයි මුල් වෙන්න ඕනේ ගෞරවනීය පින්වත ඔබට පුළුවන්ද ඔබේ මව්බිම වෙනුවෙන් මෙවැනි සිංහනාදයක් කරන්න ඔබේ පින්වත් මව්බිම යලි ගොඩනැගෙන තෙක් තීරු බදු සහිත මන්ත්‍රී වාහන බලපත්‍ර අපිට එපා පාර්ලිමේන්තු ඔසුසලෙන් නොමිලේ ඖෂධ අපිට එපා පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් සහනාධාර මිලට ආහාර අපිට එපා රාජ්‍ය දූෂණය රාජ්‍ය වංචාව අපිට එපා පින්වත හෙට මව්බිමට අවශ්‍ය මෙවන් සිංහනාදයක් කරන්න පුළුවන් අවංක පිරිසක් පින්වත භික්ෂුව මේ තබන්නේ තවත් දේශපාලන සටහනක් නොවේ අසත්පුරුෂ දේශපාලනය විසින් අකුසලයෙන්ම විනාශ කළ ඔබේ මාතෘභූමියට යලි මනුෂ්‍යත්වයේ පණ දෙන පින්කම පිළිබඳ සටහනක් පින්වත රාජ්‍ය දූෂණේ ලෝක කුසලානය දිනාගෙන ඇති ඔබේ මාතෘභූමියට යලි යම් පමණකට හෝ නැගී සිටීමට නම් ඉහත සිංහනාදය අවංකව කළ හැකි
ගිහි නායකින් පිරිසකගේ අවශ්‍යතාවය සමස්ත ජාතිය ඉදිරියේ තිබෙනවා. පින්වත රාජ්‍ය අධාර්මික වුණොත් මුලින්ම දුර්වල වෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. රාජ්‍ය අනුග්‍රහයන් නොලැබීම නිසාම සංඝ සමාජය මිච්ඡා ආජීවයන් දෙසට නැඹුරු වෙලා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කොට ගන්නවා. ලෞකික ප්‍රඥාවට ගරු නොකළ අධාර්මික පාලකයන් නිසා අතීතේ උතුම් උපසම්පදාව පවා අපිට අහිමි වී තිබෙනවා. පින්වත් ඔබ මේ සටහන් තබන භික්ෂුවගේ නැසුවොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වැඩියෙන්ම වටින්නේ උපන් රටද එසේ නැත්නම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයද කියලා භික්ෂුව දෙවර නොසිතා පිළිතුරු දෙන්නේ. භික්ෂුවට වඩාත්ම වටින්නේ ප්‍රාතිමෝක්ෂ සීලය කියලා. පින්වත භික්ෂු සමාජයේ ප්‍රාතිමෝක්ෂ සීලයෙන් දුර්වල වුණොත් අපේ පැවිදි ජීවිතයත් රටත් ශාසනයත් යන අර්ථයන් තුනම විනාශ වෙලා යනවා. සංඝ සමාජයට විනයානුකූලව දේශපාලනය කිරීම සහ ඡන්දය ඉල්ලීමට යාම කැප නැහැ. නමුත් සංඝ සමාජයේ අපිට පුළුවන් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා කළ යුත්තේ සහ නොකළ යුත්තේ ගැන ධර්මානුකූලව ජනතාවට අනුශාසනා කරන්න. සමාජය අස්ථාවර වී ශාසන අර්ථයන්ට අභියෝගයන් එල්ල වෙන අවස්ථාවක එය සංඝ සමාජයේ වගකීමක් වෙනවා. භික්ෂුව මේට වූ සටහනට සමාජයේ විවේචන තිබෙන්න පුළුවන්. මේ මොහොතේ විවේචනයන්ට බිය වුණොත් හෙට දවසේ සියලු යහපත් ධර්මයන් පරාජය වී අධර්මයම රජ වේවි. පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝ සමාජයේ ගිහි පින්වතුන්ලාට දේශනා කළ යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ම කියලා. පින්වත භික්ෂුව මේ සටහන් තබන්නේ ලෞකික ප්‍රඥාවෙන් මෛත්‍රියෙන් සීලෙන් ත්‍යාගයෙන් පෝෂණය වෙන තුෂ්ණාව හීන කරන ශාසනය ආරක්ෂා වෙන සැබෑ ධර්ම මාර්ගයයි. පින්වත ඔබ ඔබේ කාලය ශ්‍රමය සහ ධනය අවංකවම ඔබේ මාතෘභූමිය වෙනුවෙන් කැප කරන්න කැමතිනම් මාතෘභූමියෙන් යමක් බලාපොරොත්තු නොවී ඔබෙන් යමක් මාතෘභූමියට දෙන්න ඔබ කැමතිනම් කරුණාකර ඔබේ මව්බිමට යලි සීලෙන් අවංකභාවයෙන් පණ දෙන මේ පින්කමට ඔබත් සම්බන්ධ වෙන්න. අපේ ගෞරවනීය සංඝ සමාජය ඉදිරියේදී ඔබලාට අනුශාසනාවෙන් මාර්ගය කියලා දේවි. අනේ කරුණාකර සාමින් වහන්සේලා නම් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. එහෙම වුණොත් උතුම් ශාසනාර්ථයන් තව තව විකෘති වෙලා යාවි. භික්ෂූන්ගේ වැරදි දැක ගිහි පාලකයෝ තව තවත් වැරදි කරන දිශාවට මෙයාවි. පින්වත පැවිදි සමාජයේ වැරදි කළොත් ගිහි සමාජයේ වරදට බිය වෙන්නේ නැහැ. ඔවුන් උඩ පැන පැන වැරදි කරනවා. පින්වත ඔබ උපන් මාතෘභූමියට යලි සිල්වත්භාවයෙන් පණ දෙන මේ උතුම් පින්කමේදී පින්වත් ඔබේ සටන් පාතේ වී යුත්තේ ජය වේවා හෝ භංග වේවා යන්න නොවේ. ජය වේවා යයි කියද්දී ඔබට සතුරන්මයි ඇති වෙන්නේ. භංග වේවා යයි කියද්දී ඔබට පලි ගැනීම වෛරයමයි ඇති වෙන්නේ. පින්වත මේ පින්කමේදී ඔබේ සටන් පාතේ වී යුත්තේ සුවපත් වේවා යන්නයි. ද්වේෂයෙන් වෛරයෙන් පලි ගැනීමෙන් අපිට දිනාගත හැකි යහපතක් ජයග්‍රහණයක් නැහැ. අධර්මයෝ අධර්මයන්මයි යලි යලි පෝෂණය කොට දෙන්නේ. පින්වත ඔබේ මව්බිමට මේ වියරු විනාශයන් සිදු කළ වගකීයුත්තන්ට වෛර කරන්න එපා. එම වගකීයුත්තන් සියල්ලෝම අවිද්‍යාවේ පතුලේ ජීවත් වෙන්නේ. මානුෂ සමාජයේ ජීවත් වෙන අකුසලයෙන් අසරණම පිරිසක්. පින්වත වරදකරුවා අවිද්‍යාව හැටියටම දකින්න. එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ වරදකරුවා තුළිනුත් ඔබේ නිවැරදිභාවය උදෙසා අවශ්‍ය මෛත්‍රී ආනිසංස 11 ඔබේ ජීවිතයට එකතු කරගන්න. පින්වත අසත්පුරුෂ දේශපාලනය විසින් මෙතෙක් සමාජගත කළ අකුසලේ වැරදි පූර්වාදර්ශයන්ගේ ගැඹුර නුවණින් තේරුම්ගෙන ධර්මානුකූලව
උපක්‍රමශීලී වෙන්න ඔබේ මව්බිමට වර්තමානයේ අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් හෝ පරාජයක් නොව අවංක නිවැරදිභාවයක් පින්වත් ඔබේ අවංක නිවැරදිභාවය තුලින් වැරදි කළ සහ වැරදි නොකළ සෑම මනුෂ්‍යයෙකුටම අකුසලය අවම කොටගෙන ජීවත් විය හැකි හෙටක් ලබා දෙන්න පින්වත සියලුම කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා අවිධිමත් වූ අවිද්‍යාව කුසලයට ශක්තිමත් වෙන්න දෙන්නේ නැහැ වර්තමානයේ පින්වත් මාතෘභූමියට අත්‍යවශ්‍ය වී ඇත්තේ අකුසලය යටපත් කොටගෙන නැගී සිටීමට කුසලේ ශක්තියයි භික්ෂුව මේ සටහන් තබන්නේ සම්ප්‍රදායික කැත සහ කුණු අකුසලේ දේශපාලනයෙන් මිදී යහපතට කැමති ජනතාවගේ පින සහ කුසලය වැඩෙන පවතින අරාජිකභාවයෙන් මිදීමට මාර්ගයක් පින්වත කරුණාකර ඔබගේ මෙලව සහ පරලොව යන දෙකම සුරක්ෂිත කොට දෙන ලෞකික ප්‍රඥාව කෙරෙහි විශ්වාසය ඇති කොට ගන්න ඔබේ මව්බිමට යලි ලෝකයේ ඉදිරියේ ජනප්‍රියභාවය සහ අභියෝග ජයගැනීමේ ශක්තිය ලබා දෙන ආජීව අට්ඨමක සීලය කෙරෙහි සහ පින්වත් මව්බිමට යලි වර්ණයේ සැපේ බලය ලබා දෙන දානේ ශක්තිය පිළිබඳව පූර්ණ විශ්වාසය ඇති කොට ගන්න මේ පවතින දේශපාලන අවිද්‍යා ඝනාන්තකාරයට පුංචියෝ විද්‍යාවේ ආලෝකයක් ලබා දෙන්න නම් ද්වේෂය වෛරය පලිගැනීම සිතෙන් බැහැරකොට සියලු සත්වයෝ සුවපත් වේවා යන චිත්තයම ඇති කොට ගන්න පින්වත ඔබ තෙරුවන්ට අවංකවම කීකරු පින්වතෙක් නම් සියලු ජාති ආගම් වලට ගරු කරන අයෙක් නම් පවතින ව්‍යාපාරික දේශපාලනය එකහෙලා ප්‍රතික්ෂේප කරන අයෙක් නම් දේශීයත්වයෙන් පෝෂණය වූ උගත් නුවණැත්තෙක් නම් කරුණාකර ඔබේ මව්බිමට යලි මිනිසත්කම ලබා දීමේ පින්කමට අවංකභාවයෙන් යුතුව ඉදිරිපත් වෙන්න පින්වත ඔබ උපන් මාතෘභූමිය කියන්නේ පින්වත් ඔබේ දෙවෙනි අම්මායි පින්වත් ඔබේ දෙවෙනි අම්මාව මාතෘ ගුණයන් නොහඳුනන මිත්‍යා දෘෂ්ටික භාවයන් විසින් අසරණ කොට දැමූ කල්හි පින්වත් ඇයව හැරදමා යන්න එපා දුකට එකම හේතුව තෘෂ්ණාව යන ධර්මාවාදයේ නුවණින් දකිමින් මේ අභියෝගයට ධර්මානුකූලව පිළිතුරක් සොයන්න ඉදිරිපත් වෙන්න භික්ෂුව මේ ව්‍යායාමයේදී පින්වත් ඔබට විනයානුකූලව අප්‍රකටව අනුශාසනාවෙන් ශක්තිය දෙනවා පමණක්මයි පින්වත් සත්පුරුෂ ඔබයි නායකත්වයේ ගත යුත්තේ කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයේ හිට දවස උදෙසා සිල්වත් ඔබේ අද දවස ආයෝජනය කරන්න පින්වත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා ඉහත සංස්කාරයන් තෘෂ්ණා සැඩපහරේ අකුසලයේ දිශාවටම ගසාගෙන ගියොත් එයා ධර්මයේ උපේක්ෂාවෙන්ම දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ සංඝ සමාජයේ අපිට සිව්පසේ පූජා කරන ඔබට භික්ෂුවගේ යුතුකමයි භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ සියල්ල සංස්කාරයෝ විසින් තීරණය කරාවි තෙරුවන් සරණයි.